සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන රතවිනීත කියන සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන දහවෙනි ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා එවගේම ඒ උතුම් ධර්මානුශාසනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනා පිළිබඳවම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරවන්නත් දායකත්වය අරගෙන කටයුතු කරනවා. ඒ උතුම් ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානි සංසමය කුසල කර්මයත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීම සඳහාම සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතිනි උතුම් වූ රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරින් මේ වෙනකොට අපි ධර්මානුශාසනා නමයක් නිමා කරන්න යෙදුනා. මුලින් සිහිපත් කළා මේ සදහැවතුන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන්නේ ඒ සූත්‍රයේ ඇසුරෙන් සිදුකරනු ලබන දහවෙනි ධර්මානුශාසනාව. පින්නතිනි මේ සූත්‍ර දේශනාව පුරාවටම කතා කරන මූලික චරිතයක් තමයි පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව. ඉතින් පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ ඉතා ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා අතර
ඉතාම ඉහලින්ම වැඩඉන්න තවත් එක භික්‍ෂූන් වහන්ස නමක්. රහතන් වහන්සේ කවුරුත් ශ්‍රේෂ්ටයි. නමුත් මේ විවිධ ගුණයන් සම්බන්ධයෙන් කතා කෙරෙන භික්‍ෂූන් වහන්සේලා අතර. පුන්නමන්තානි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ බොහෝම ඉහළ චරිතයක්. එනිසා මේ සූත්‍රය ආරම්භයට මූලික වෙන තැන ඉඳලම උන්වහන්සේ ගැන කතා කරනවා. පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න තමන් වහන්සේගේ 500ක් ශ්‍රාවක පිරිසට අවසර දීලා පුණ්‍යයන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන්නේ සැවැත්නුවරදී. සැවැත්නුවරදී භාග්‍යතුන් වහන්සේ මුණගැහිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කරලා දිවා විහරණය සඳහා උන්වහන්සේ වැඩම කරන්නේ අන්දවනේට. සැරියුත් මහරහතන් වහන්සේ පුන්න මන්තානිපුත්ත මහරහතන් වහන්සේ ගැන තොරතුරු බොහෝම අහලා තියෙනවා. ඒ තරම්ම උන්වහන්සේ ගැන මේ ශාසනයේ සංඝයා අතර ගුණ කියවෙනවා. උන්වහන්සේගේ ගුණයන් අහලා තියෙන නිසා සැරියුත් මහරහතන් වහන්සේත් සංඝයාට අවවාද කරන බොහෝ තැන්වල පුන්න මන්තානිපුත්ත තෙරුන් වහන්සේ පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. නමුත් සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේව දැකලත් නැහැ, පුණ්‍යයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ දැකලත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගාවට පුණ්‍යයන් වහන්සේ වැඩියට පස්සේ භික්ෂූන් වහන්සේ නමක් ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ නිතර නිතර ගුණ කියන පුන්න මන්තානිපුත්ත තෙරුන් වහන්සේ මේ දැන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා දිවා විහරණය සඳහා අන්දවනේට වැඩිය කියලා. සැරියුත් මහරහතන් වහන්සේ වැඩ හිටපු තැනින් එවලෙම නැගිටලා නිසීදනයත් අරගෙන පුණ්‍යයන් වහන්සේ හොයාගෙන අන්දවනේට වැඩියා. අන්දවනේට වැඩම කරලා දෙදෙනා වහන්සේම සමාධි සුවයෙන් වැඩ ඉඳලා සමාධියෙන් අවදි වෙලා සාරිපුත්තයන් වහන්සේ පුණ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා, ආයුෂ්මතුනි, නුඹ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද කියලා. එහෙම අහන්න හේතුව මොකක්ද කියලා සඳහන් කරනවා, හිස මුඩු කරගත්ත, සිවුරු පොරවගත්ත භික්ෂූන් වහන්සේලා වගේ තවත් නොයෙක් ශ්‍රමණ කණ්ඩායම් වලට අයත් අය විශාල වශයෙන් එදා සමාජයේ හිටියා. ඉතින් එතකොට එකම වගේ. එනිසා මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුද, අන්‍ය පිරිස් කවුද කියලා මේ දැකීම මාත්‍රයෙන් හඳුනන්න බෑ. එනිසා යහනේ නුඹ වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද? එතකොට කියනවා ඔව් කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ අහනවා, ආයුෂ්මතුනි, මේ ශාසනය ඔබ වහන්සේ පැවිදි වුණේ මොකටද? ආර්ය කාන්ත වූ සීලයක් වෙනුවෙන් පැවිදි වුණාද? සීලය තුළින් නිවනක් බලාපොරොත්තු වෙමින් පැවිදි වුණාද? මුලින්ම සඳහන් කරනවා, මම මේ ශාසනය පැවිදිුණේ සීල් රකීම උදෙසා නෙමෙයි කියලා. කියන්නේ සීලය වෙනුවෙන් නෙමෙයි පැවිදිුණේ කියලා සඳහන් කරනවා. එතකොට සීලය වෙනුවෙන් නෙමෙයි පැවිදිුණේ කියලා කියහම ඇයි එහෙම කියන්නේ කියන කාරණාව අපි පහුගිය දේශනාවෙන් විස්තර කළා. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ නෑ කොතනවත් සීලය තුළින් නිවන් දකින්න පුළුවන් කියලා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ සත්වයා සීලයට යොමු කර ගැනීම උදෙසා නෙමෙයි. එනම් භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙන්නේ මොකටද? ඒ සීලයට වඩා ගොඩාක් ඉහළින් තියෙන මාර්ගඵල අවබෝධ කරවීම උදෙසා තමයි බුදුවරු පහළ වෙන්නේ.
එන්න මාර්ග පල අවබෝධ කරගන්න යන මග භාගිතුන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කළා. හැබැයි ඒ පැහැදිලි කරන මාර්ගය තුළ සීලය තියෙනවා. එකැනම සිල් නැතුව නිවන්දකින්ට කවදාවත් බැහැ. සීලයෙන් විතරක් නිවන්දකින්නත් බෑ. ඒකයි මේ කියන්නේ. ඉතින් එහෙම සඳහන් කරහම මේ සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ මොකටද? චිත්ත විසුද්ධිය සඳහා පමණයි. සීල විසුද්ධිය උපකාර කරන්නේ චිත්ත විසුද්ධිය සඳහා පමණයි. සීලෙන් පමණක් සංසාරය තරණය කරලා ඉවර කරන්න බෑ කියලම කියලා තියෙනවා. එතකොට මෙතනදී මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ධ්‍යාන මට්ටම් 8න් එකකට පින්නතුනි. ධ්‍යාන මට්ටම් 8ක් ගැන මේ ශාසනය කතා කරනවා. ඒ ධ්‍යාන මට්ටම් 8න් එකක් තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. මේ සිත, අපේ සිත සමාධිගත වීම කියන කාරණාව චිත්ත විසුද්ධියයි. ඕන තරම් පිරිස් භාවනා කරන්න ගියහම බොහෝ දෙනා කියන කාරණාවක් තමයි මෙච්චර කාලයක් මං උත්සාහ කරනවා. එවනට මගේ හිත තාමත් අරමුණකට ගන්න බෑ, විසිරෙනවා. ඒකට හේතුව මොකක්ද කියන එක තමයි මේ කියන්නේ. සිත මනාව සමාධිගත කරගන්න බැරි නම් ඒකට ප්‍රධාන හේතුව තමයි සීලේ කොතන හරි අඩුපාඩු තියෙනවා. ඒ සීලේ පළුදු තියෙන නිසා චිත්ත විසුද්ධියට යන්න පුළුවන්කමක් නැහැ. යම් කෙනෙක් මනාව ආර්යකාන්ත මට්ටමින් ඒ සීලය ආරක්ෂා කරනවා නම් ඒ සීලයම සමාධි සංවත්තනිකයි කියලා කියන්නේ. ඒ තුළින් ඉතා වේගෙන් හිත සමාධිමත් කරගන්න පහසු වෙනවා. එහෙනම් සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ මොකක් සඳහාද? නිවන් දැකීම සඳහා නෙමෙයි, චිත්ත විසුද්ධිය සඳහා. ඉතින් සිත සමාධිගත වෙන්නේ සීලේ පිරිසිදු වුණහමයි කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. පින්නතිනි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමකට පවා ප්‍රථම ධානයේ නැති වුණත් ඒ මට්ටමටවත් සිතේ එකඟතාවයක් තියෙන්න ඕන කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයේ නැති වුණාට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න හිම බෑ. සඳහන් කරනවා අඟලක්වත් ඉහලින් යන්න බෑ කියලා. ඒ මේ අරහත්වයේ ලබන ක්‍රම දෙකක් තියෙනවා. සමහර වීර්‍යවන්ත උතුමන් වහන්සේලා සමතයයි විදර්ශනාවයි දෙකම වඩනවා. නමුත් ඊටාම ඉක්මනින් මේ සංසාර ඉවර කරගන්න ඕනේ කියලා හිතන කෙනෙක් හිතුවට විතරක් බෑ, සසර පින් තියෙන්න ඕනේ. අපි කියමු වයෝවෘද කාලේ පැවිදි වුණා. දැන් මේ සමත විදර්ශනා දෙකම කරගෙන යන්න තරම් කාලයක් නෑ කියලා හිතලා විදර්ශනාවෙන්ම විතරක් නිවනට ප්‍රවිෂ්ඨ වුණාම ශුෂ්ක විදර්ශකයි කියලා කියනවා. ඉතින් ඒකයි සඳහන් කළේ. දැන් ධ්‍යාන මට්ටම් ලැබලා අහසින් වඩින්න, මේ පර්වත අතරින් වඩින්න, බිත්තියක් අතරින් වඩින්න, ඒ වාගේ ඒ විශේෂ හැකියාවන් තියෙන්නේ සමත මට්ටමත් දිනු කරගෙන ගියාම. ඉතින් මෙතන සඳහන් කරනවා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමකට පවා ප්‍රථම ධානයේ නැති වුණත් ඒ මට්ටමටවත් හිතේ ඒකඟතාවයක් තියෙන්න ඕන කියලා. ඒ ශුෂ්ක විදර්ශනාව නැත්නම් ශුෂ්ක විදර්ශකව අරහත්වේ ලබන්නත් දිට්ටි විසුද්ධිය කියලා සඳහන් කරන කාරණාව සම්පූර්ණ කරන්න ඕනේ. පින්නතනේ දිට්ටි විසුද්ධිය කියලා කියන්නේ නාම සහ රූප වෙන් වෙලා පෙනෙන ප්‍රමාණයට. මේක මේ භාවනාවේ අංගසම් භාවනා කරන කෙනෙකුට ලැබෙන ප්‍රමාණයන් ගැන කතා කරන්නේ. නාම සහ රූප වෙන් වෙලා පේන්න ඕනේ, නාම රූප පරිච්ඡේදයක් කියලා කියනවා. එහෙමනම් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය ලැබෙනවා, චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධිය ලැබෙනවා.
දිට්ටි විසුද්ධියෙන් මොනවද ලැබෙන්නේ? දිට්ටි විසුද්ධිය තියෙන කෙනෙකුට තමයි කංකා විතරණි විසුද්ධිය ලැබෙන්නේ. එතන මොකද්ද මේ කංකා විතරණි විසුද්ධිය කියලා කියන්නේ? පින්නතනි කංකා විතරණි විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය. වචනයෙන් ඉගෙන ගන්න ප්‍රමාණයට නෙමෙයි ඥාණයෙන් අවබෝධ කරගන්න ප්‍රමාණයට. පින්නතනි දැන් පටිච්ච සමුප්පාදය කියලා කියම ඔබත් යම් ප්‍රමාණයක් දන්නවා. මමත් යම් ප්‍රමාණයක් දන්නවා. අපි ඉගෙනගෙන තියෙන මොකෙන්ද දැන් මේක? වචනවලින්. වචනවලින් තමයි අපි දන්නේ මේ තියෙන පටිච්ච සමුප්පාදය කියලා. නමුත් ඥාණයෙන් ඒක ප්‍රගුණ කරලා තියෙනවද? නුවණින් දියුණු කරලා තියෙනවද මේ කාරණාව? නෑ. ඒ හින්දා අපිට පටිච්ච සමුප්පාදය කියලා කියහම ඒක තවත් වචන හරඹයක් විතරයි. නමුත් එහෙම නෙමෙයි, ඒ කියන කාරණාව නුවණින් දකින්න පුළුවන් උතුමන් වහන්සේට වැටහෙන ප්‍රමාණය ඉතාම ඉහළයි. එහෙනම් කංකා විතරෙන විසුද්ධියට පත් වුණා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය ඥාණයෙන් අවබෝධ කරගන්නා ප්‍රමාණයට. එතකොට මේ කංකා විතරණි විසුද්ධියට පත්වෙච්ච කෙනාට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය හම්බ වෙන්නේ. මොකද පින්නතින මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා කියන්නේ විශේෂයෙන් සඳහන් කරනවා විදර්ශනා උපක්ලේශ කියලා කොටසක් තියෙනවා. විදර්ශනා උපක්ලේශ. ඕකාස, ප්‍රීති, පස්සද්දි මේ විදිහට තමයි මේ උපක්ලේශ පහළ වෙන්නේ. ඒව හඳුන්වලා තියෙන නම් මේ තියෙන්නේ. අන්නේ විදර්ශනා උපක්ලේශ කියලා කාරණා 10ක් ගැන ධර්මයේ සඳහන් කරනවා. ආන්ගේ 10න් එකක් හෝ වැඩි ගණනක් ඇති වුනහම මාර්ගයක්, ඵලයක්, නිවනක් කියලා හිතන්නේ නැතුව නොරැවටීම ඉදිරියට යන්න තියෙන ඥානයට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. එතකොට නොරැවටීම ඉදිරියට යන්න තියෙන ඥානය කියලා කියන්නේ. පින්නතින මෙන්න මේ විදර්ශනා උපක්ලේශ ඇති වුනහම සමහර කෙනෙකුට හිතාගන්න බැරි මහ පුදුම ආලෝක ධාරාවල් පේන්න පටන් ගන්නවා. ජීවිතේ කවදාවත් දැකලා නැති පුදුමාකාර ආලෝකයන්. එතකොට ඊටාම දුර පේන්න පටන් ගන්නවා. නුවණින් පේනවා. මේ සාමාන්‍ය දුරක් නෙමෙයි, රටවල් ගණන් දකින්න පුළුවන් තරම් දුරක් පේන්න පටන් ගන්න ස්වභාවයක් තියෙනවා. තමන් ඉස්සරහ පිට ඉන්න කෙනා දිහා බලලා එයාගේ ඇඟේ තියෙන ලෙඩ කියන්න පුළුවන්. මේ වාගේ අපහසුතා තියෙනව නේද? මේ වාගේ වෙලාවල් වලට මෙහෙම වෙනව නේද? ඒ වාගේ දේවල් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමේ, ලෙඩවලට බෙහෙතුත් වැටෙනවා. බෙහෙත් කියන්නත් පුළුවන්. මං කියන්නේ සාමාන්‍ය සමාජේ එහෙමයි ඕන තරම් ඉන්නවා. මිනිස්සු ඕන තරම් බෙහෙත් ගන්න යනවා. අහවල් තැන ඉන්නවා බෙහෙත් දෙන කෙනෙක්, බොහොම හොඳයි. හොඳට භාවනා කරන කෙනෙක්. භාවනා කරලම තමයි බෙහෙත් අවබෝධ කරලා අපිට කියන්නේ. පුද්ගලයා දිහා බලාගෙන ඉඳලා ලෙඩ ඔක්කොම කිව්වා. එහෙම කියලා කියන්නේ නැද්ද සමාජ මිනිස්සු? ඉතින් සමහර වෙලාවට මේ වාගේ මට්ටමකට ඇවිල්ලා මේ උපක්ලේශ වලට යට වෙලා එතනින් එහාට කල්පනා කරන්නේ Tamanta මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා. එහෙම නැත්නම් නිවන අවබෝධ වුණා කියලා. ඒ සාමාන්‍ය කෙනෙකුට කියන්න බැරි දේවල් නේ කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ මට්ටමට ආවහම මට මාර්ගඵල ලැබුණා, මට නිවන් අවබෝධ වුණා කියලා නම් හිතන්න එපා කියලා. තමන්ව රැවටිලා ඉන්නේ කියලා තේරුම් ගන්න කියලා කියන්නේ. විදර්ශනා උපක්ලේශ තවත් කෙලෙසවල තවත් මට්ටමක් රැවටිලා ඉන්නේ. ආන් ඒක නිසා මගඵල ලැබුණ කියලා හිතන්නේ නැතුව ඒ අවස්ථාව මගහැරලා
කෙනෙකුට ඉදිරියටම යන්න ඥානයක් තියෙනවා නම් ආන්ගේ ඥානයට කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා. පින්නතනි විදර්ශනා උපක්ලේශ පහළ වුණහම ජීවිතේ කවදාවත් නොහිතපු දේවල් හිතෙනවා වගේ නොදැක්ක දේවල් දකිනවා වගේ අවස්ථා එළඹෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා මගඵල ලැබීමක් තාම මට නෑ කියලා දැනගෙන ඒ දේවල් කෙරෙහි ඇලෙන්නේ නැතුව මේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය තුලින් මග නොනැවතී ඉදිරියටම යන්න වීරියක් තියෙන්න ඕනේ. එතකොට ඒ වීරිය සහිත මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය හරියටම ලබන්න නම් කාංකා විතරණි විසුද්ධිය මනාව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. පින්නතනි ප්‍රීතිය කියලා කියන්නේ ඊටාම බලවත් ප්‍රීතියක්. ඒ බලවත් ප්‍රීතිය නිසා පුදුමාකාර සැහැල්ලුවක් ජීවිතේට ඇති වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපිටත් යම් කාරණාවක් සම්බන්ධයෙන් පුදුමාකාර ප්‍රීති සහගත බවක් තියෙනවනම් අපිට ජීවිතයේ සැහැල්ලුයි වගේ තේරෙන්නේ නැද්ද? ඒ විවිධාකාර තිබිච්ච මානසික පීඩන නැති වෙලා මේ ප්‍රීතිය නිසා. ඒ මානසික පීඩණයෙන් ඉන්න වෙලාවේ තිබිච්ච අපහසුතාවය දැන් මුකුත්ම දැනෙන්නේ නැහැ ප්‍රීතිය පදනම් කරගෙන. එන සඳහන් කරනවා ඒ ප්‍රීතිය නිසා සැහැල්ලුවක් ඇති වෙන්න පුළුවන්. හරියට කොයි වගේ සැහැල්ලුවක්ද වලාකුලක පා වෙලා යනවා තරම් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම බලවත් ශ්‍රද්ධාවක් පුදුමාකාර විශ්වාසයක් ඇති වෙන්නත් පුළුවන්. මනාව බලවත් සිහියක් ඇති වෙන්නත් පුළුවන්. ලෞකික ඥාන ලැබෙන්නත් පුළුවන්. ලෝකෝත්තර ඥාන නෙමේ ලෞකික ඥාන ලැබෙන්නත් පුළුවන්. ඒ ලෞකික ඥාන වලින් තමයි අර මුලින් කතා කරපු ලෙඩ හොඳ කරන්න බෙහෙත් කියන්න ඒ වාගේ දේවල් පුළුවන් වෙන්නේ. ඒ ලෞකික ඥාන ඕනම වෙලාවක විනාශ වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා තමන් භාවනා කරන ක්‍රමය ගැන සෙවුම් වූ ආසාවක් ඇති වෙන්නත් පුළුවන්. මිනිස්සු අදත් පින්නතන මේවා කියනවා. මන්නම් භාවනා කරන්නේ මෙහෙමයි. මන්නම් භාවනා කරන්නේ මගේම ක්‍රමයකටයි. ඒ ක්‍රමය අනික් අය යන ක්‍රමවලට වඩා කෙටි. ඔය වගේ කතා කියන අය ඕන තරම් ඉන්නවා අපි අතර. මගේම ක්‍රමයකට භාවනා කරන්න බෑ පින්නතුනි. මගේම ක්‍රමයකට භාවනා කරන්න පුළුවන් වුණා නම් මෙච්චර සංසාරය විඳින්නේ මොකටද? තමන්ගේම ක්‍රමයක් අරගෙන භාවනා කරලා නිවන් දකින්න තිබ්බනි. නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් භාවනා කරන්න ඕනේ කාගේ ක්‍රමයටද? බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් දහම් පදයක් අපි කියන්නේ 84,000ක් ධර්මස්කන්ධයේ දේශනා කළා කියලානේ. මේ 84,000ක් ධර්මස්කන්ධයේම භාග්‍යතුන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීම. ඒ හින්දා ඒ ධර්මස්කන්ධය ඇතුලේ අපිට නිවන් යන්න මාර්ග ඕන තරම් තියෙනවා. ඒ නිසා තමන්ගේම ක්‍රමයකට යන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයට තමයි සංසාරෙන් එතර වෙනව නම් යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ භාවනා ක්‍රමය ගැන සිවුම් වූ ආසාවක් ඇති වෙන්නත් පුළුවන්. බලවත් සමාධියක් ඇති වෙන්නත් පුළුවන්. ඒකට කියනවා නිකාන්තිය කියලා. ඒ නිකාන්තිය කියලා කියන්නේ සිවුම් තණ්හාවක් ඇති වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. බලවත් සමාධියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ සමාධිය පිළිබඳව සියුම් තණ්හාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ වාගේ සමාධියක් මට දැන් තියෙනවා කියලා. මෙන්න මේවට තමයි පින්නතුනි විදර්ශනා උපක්ලේශ කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒවට උපක්ලේශ කියලා කියන්නේ
ක්ලේස කියන වචනේ නම් අහලා තියෙනවා. උපක්ලේශ කියලා කියන්නේ කෙලෙස් තමයි. හැබැයි කෙලෙස් වගේ පෙනෙන්නේ නැහැ. කෙලෙස් කියලා දැනෙන්නේ නැහැ. ඒකයි උපක්ලේශ කියලා කියන්නේ. එතන තියෙන්නේ කෙලෙස් තමයි. නමුත් ඒ කෙලෙස්ම තමා බොහෝ හොඳ දේවල් හැටියට තමන්ට ලැබෙන්නේ. දැන් බලවත් ශ්‍රද්ධාවක් ඇති වුණාම මහා ආලෝක පෙනෙනකොට, තව කෙනෙක් දිහා බල්ලා එයාගේ හිත කියන්න පුළුවන් වෙනකොට, ඇඟේ තියෙන ලෙඩ ටික කියන්න පුළුවන් වෙනකොට, ඒවා ගොඩාක් හොඳ දේවල් කියලානේ තේරෙන්නේ. නමුත් සඳහන් කරනවා හොඳ දේවල් හැටියට ලං වෙලා ඉන්නෙත් කෙලෙස්ම තමා කියලා. ආන් ඒ නිසා නිවන කෙලවරක, නිවනින් සසර කෙරවල කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ උපක්ලේශයන්ට අහු වෙලා නිවන් මඟ නැවත ආවරණය කරගන්නවා රැවටීම නිසා. ඊළඟට පින්නතනි සඳහන් කළා මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා කියන්නේ ඒ මාර්ගයේ රැවටෙන්නේ නැතුව ඉදිරියට යන්න කෙනෙකුට තියෙන අවබෝධ ඥානයට. ඊට පසුව තමා පින්නතනි පටිපදා ඥාන දස්සන විසුද්ධිය පහළ වෙන්නේ. පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ විදර්ශනා ඥාන පහළ වීමේ ආරම්භය. පටිපදා ඥාන දස්සන විසුද්ධිය. එහෙම නැත්නම් සම්මස්සන ඥානය පහළ වීමයි කියලා, සම්මස්සන ඥානය කියලා මේකට කියනවා. එතකොට මොනවද විදර්ශනා ඥාන කියලා කියන්නේ? මුලින්ම සඳහන් කරනවා උදයබ්බේ ඥානය. උදයබ්බේ කියලා කියන්නේ උදය සහ වය, එහෙම නැත්නම් ඇතිවීම සහ නැතිවීම කියන කාරණාව වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බංගානුපස්සනා ඥානය, විශේෂයෙන් නැතිවීම මනාව වැටෙන්න පටන් ගන්නවා. බයිතුපට්ඨාන ඥානය. බයිතුපට්ඨාන ඥානය කියලා කියන්නේ හැමදේම නැති වෙනවා, විශේෂයෙන් හැමදේම නැති වෙනවා පේනෙන්න පටන් ගන්නවා. හැමදේම නැති වෙනවා පේන්න පටන් ගන්නකොට බයක් ඇති වෙන්න පටන් ගන්නවා. අන් ඒක නිසා බයිතුපට්ඨාන ඥානය. ආදී නවානුපස්සනා ඥානය, කෙලෙස් වල නරක පැත්ත පෙනෙන ඥානය. පින්නතුනි අපිට කෙලෙස් වල නරක පැත්ත පේනවද? අපිට පේන්නේ කෙලෙස් වල යහපත් පැත්ත. නමුත් මේ කෙලෙස් වල අති භයානක නරක පැත්තක් තියෙනවා. අපිට යහපත් වගේ පෙනුනට එක ක්ලේශයක්වත් යහපත්ද? එක ක්ලේශයක්වත් යහපත් නැහැ. හැම කෙලෙසයක්ම තියෙන්නේ මොකටද? මේ සංසාරය අපිව ඇවිද්දවන්ට, මේ සංසාරය අපිව දුකටපත් කරන්න. ආන් ඒක නිසා මෙතන සඳහන් කරනවා කෙලෙස් වල තියෙන නරක පැත්ත හොඳට පෙනිලා, අකුසලයන්ගෙන් වහ වහ ඈත් වෙලා, ඉතා සියුම් කෙලෙස් හඳුනගෙන කෙලෙස් වලින් වෙන් වෙන්න ඇති වෙන අවබෝධයේ ඥානයට කියනවා ආදී නවානුපස්සනා ඥානය කියලා. නිබ්බිදානුපස්සනා ඥානය කෙලෙස් සහ සංස්කාර පිළිබඳව කලකිරෙන ඥානයක් පහළ වෙනවා. කෙලෙස් සහ සංස්කාර පිළිබඳව කලකිරීමේ ඥානයක් පහළ වෙනවා. මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ කෙලෙස් වලින් මිදෙන්න කළ යුතු දේ මොනවද කියලා වැටහෙන නුවණක් පහළ වෙනවා. පටිසංකාරූපේක්ඛා ඥානය කියලා කියන්නේ ඒ මිදෙන ක්‍රමය, යොදවන ක්‍රියාත්මක කරන ඥානය. කෙලෙස් වලින් මිදෙන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියන නුවණ මනාව පහළ වෙනවා. ඒකට කියනවා පටිසංකාරූපේක්ඛා ඥානය. ඊළඟට සංකාරූපේක්ඛා ඥානය කියලා කියන්නේ සියලු සංස්කාරයන් පිළිබඳව මධ්‍යස්ත වෙන ඥානයක් තියෙනවා. පටිපදා ඥාන දස්සන කියලා කියන්නේ ප්‍රතිපදාව අනුව විදර්ශනා කරන ඥානයක් පහළ වෙනවා.
ඊට අමතරව අනුලෝම ඥාන කියලා කියන්නේ සෝවාන් හෝ සකදාගාමි අනාගාමි කියන මාර්ගයක් අනුවම පවතින ඥානයක් කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට පින්වතිනේ විදර්ශනා ඥාන 10ක් පහළ වෙනවා. පටිපදා ඥාන දර්ශනයේදී තමයි මේ විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නෙ. ඉන් පසුව ඥාන දස්සන කියලා විසුද්ධියක් ඇති වෙනවා. ඒත් සමගම තමයි මාර්ග සහ ඵල ලැබෙන්න පටන් ගන්නෙ. මාර්ගසිත පහළ වෙලා සිත් දෙකක් තුනක් යනකොට ඵලසිත පහළ වෙනවා. සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ විසුද්ධි ගැන තමයි පුන්නමන්තානි පුත්ත තෙරුන් වහන්සේගෙන් අහන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණේ මේ සීල විසුද්ධිය ලබන්නද? එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය ලබන්නද? එහෙම නැත්නම් දිට්ඨි විසුද්ධිය ලබන්නද? මේ විදිහට පුන්න තෙරුන් වහන්සේගෙන් අහනවා. සීල විසුද්ධිය පිණිස ඇවැත්නී නුඹ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ බඹසර වසනවද කියලා ඇහුවාම නෑ කියලා කියනවා. එහෙමනම් චිත්ත විසුද්ධිය පිණිස බඹසර වසනවද කියලා අහනවා, ඒකටත් නැහැ කියලා සඳහන් කරනවා. දිට්ඨි විසුද්ධිය, කංකා විතරණි විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඥාන දස්සන විසුද්ධිය කියන මෙන්න මේ විසුද්ධි හත ගැනම අහනවා. මේ විසුද්ධීන් සඳහාද මේ ශාසනය පැවිදි වෙලා ඉන්නේ. එහෙම ඇහුවහම පුන්න තෙරුන් වහන්සේ සඳහන් කරනවා, නෑ ආයුෂ්මතුනි, මම මේ එකම විසුද්ධියක් සඳහාවත් නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වුණේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා, මම දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්න හතක් ඇහුවා. නමුත් ඒ ප්‍රශ්න හතටම මට නුඹ වහන්සේ පිළිතුරු දුන්නේ එහෙම නෙමෙයි කියලා. ඒ කාරණාව සඳහා නෙමෙයි කියලා. එහෙමනම් නුඹ කුමක් සඳහා භාග්‍යතුන් වහන්සේ ළඟ වාසය කරනවද කියලා අහනවා. මේ විසුද්ධි හතම සඳහා නෙමෙයි නම් කුමක් සඳහා වාසය කරනවද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා, ඇවැත්නි මම අනුපාදා නිර්වාණයේ පිණිස භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ බඹසර හැසිරෙනවා කියලා. බලන්නකෝ මේ පිළිතුරේ තියෙන ගැඹීර බව. මේ විසුද්ධි හතෙන් එකක් සඳහාවත් නෙමෙයි, අනුපාදා නිර්වාණයේ උදෙසා මම මේ ශාසනයේ බඹසර වසනවා. ඒ කියන්නේ පින්නතුනි, උපාදාන රහිත නිර්වාණය කියන එකට තමයි අනුපාදා නිර්වාණය කියලා කියන්නේ. එහෙම සඳහන් කරාම සැරියුත් මහරහතන් වහන්සේ අහනවා, ඇවැත්නි අනුපාදා නිර්වාණය කියන්නේ සීල විසුද්ධියටද කියලා. අනුපාදා නිර්වාණය කියන්නේ සීල විසුද්ධියටද කියලා අහනවා. එතකොට කියනවා නැහැ කියලා. අනුපාදා නිර්වාණය කියන්නේ දිට්ඨි විසුද්ධියටද? ඒකටත් කියනවා නැහැ කියලා. අනුපාදා නිර්වාණය කියන්නේ කංකා විතරණි විසුද්ධියටද? ඒකටත් කියනවා නැහැ කියලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටද, පටිපදා ඥාන දර්ශන විසුද්ධියටද, ඥාන දර්ශන විසුද්ධියටද, මොකේටද, මොනවටද අනුපාදා නිර්වාණය කියලා කියන්නේ? එතකොට සඳහන් කරනවා, ඒ හතෙන් එකකටවත් නෙමෙයි කියලා. එහෙනම් විසුද්ධි හතෙන් තොර අනුපාදා නිර්වාණයක් තියෙනවද කියලා අහනවා. මේ විසුද්ධි හතෙන්ම තොර අනුපාදා නිර්වාණයක් තියෙනවද කියලා අහනවා. එතකොටත් කියනවා නැහැ කියලා. නිකන් හිතෙන්නේ නැද්ද පුදුම කතාවක් කියලා? මේ හතෙන්ම තොර අනුපාදාවක් තියෙනවද කියලා අහනවා. නැහැ කියනවා. පින්නතුනි, මේ හත මේ විසුද්ධි හතෙන් එකක්වත් අනුපාදා නිර්වාණය නෙමෙයි. නමුත් මේ හතෙන් තොරව ලැබෙන අනුපාදා නිර්වාණයකුත් නැහැ. එකක් එකක් වශයෙන් ගත්තහම මේ හතෙන් එකක්වත් නිවන නෙමෙයි. නමුත් මේ හතෙන් තොරව නිවන් ලබන්නත් බැහැ. නිවන් ලබන්න නම් මේ හතම
තියෙන්නත් ඕනේ. එහෙම කියලා කීවහම සාරිපුත්තයන් වහන්සේ අහනවා, එහෙමනම් මේකේ තේරුම මොකද්ද? සඳහන් කරනවා මේ විසුද්ධි හතෙන් අනුපාදා නිර්වාණය, මේ විසුද්ධි හතම අනුපාදා නිර්වාණය නෙමෙයි නම් මේ හතෙන්තරව අනුපාදා නිර්වාණයකුත් නැත්තම් මේකේ තේරුම මොකද්ද පින්නතුනි කියලා අහනවා. ආන් එහෙම අහුවාම පුන්න මන්තානි පුත්තේ තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඇවැත්නි භාග්‍යතුන් වහන්සේ විසින් සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කියලා කීවොත් උපාදාන සහිත තැනක්ම උපාදාන නැති තැනක් කියලා දේශනා කළා වෙනවා. ඇයි පින්නතුනි එහෙම කියන්නේ? සිල් තිබුණට කෙලෙස් නැති වෙලා නැහැ. සිල් තියෙන කෙනා ළඟ කෙලෙස් ගොඩක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ චිත්ත විසුද්ධිය අනුපාදා නිර්වාණය කියලා දේශනා කළා නම් එයද උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය කියලා දේශනා කළා වෙනවා. මොකද ධ්‍යාන තිබුණට තාම කෙලෙස් නැති කරලා නැහැ. දිට්ටි විසුද්ධිය අනුපාදා නිර්වාණය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒත් උපාදාන වූවක්ම අනුපාදා නිර්වාණය කියලා දේශනා කළා වෙනවා. මොකද පින්නතිනි දිට්ටි විසුද්ධිය කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙට. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ භාවනාවෙන් විදර්ශනා වඩලා මේ නාමයයි මේ රූපයයි මේ චිත්තයයි මේ චෛතසිකයයි මේ පඨවියයි මේ ආපෝ තේජෝ වායෝ ආදියයි කියලා තාම ඔහුලඟ කෙලිස් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කංකා විතරණි විසුද්ධිය අනුපාදා නිර්වාණය කියලා දේශනා අනුපාදා නිර්වාණය කියලා දේශනා කළා නම් කෙලෙස් සහිත වූවක්ම තමයි උපාදාන රහිත නිවනයි කියලා දේශනා කරලා තියෙන. එහෙනම් අනුපාදා නිර්වාණයත් ලබන්න කංකා විතරණි විසුද්ධියේ අවස්ථාවක් හදලා දෙන්නේ නැහැ. කංකා විතරණි විසුද්ධිය තියෙන කෙනාටත් තාම කෙලෙස් තියෙනවා. සඳහන් කරනවා පින්නතිනි කංකා විතරණි විසුද්ධියේදී පටිච්ච සමුප්පාදය ඔහුට අවබෝධ වෙලා විතරයි තියෙන්නේ. නමුත් කෙලෙස් නැති වෙලා නැහැ කියන. මග්ගා මග්ග පටිපදා ඥාන දස්සන විසුද්ධිය අනුපාදා නිර්වාණය කියලා දේශනා කළා නම් ඔහු විශේෂ බලයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂ බල තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතා දුර යොදුන් ගණන් ඈත ඔහුට පෙනෙන්න පුළුවන්. අනුන්ගේ සිත් කියවන්න ඔහුට පුළුවන්කම තියෙන්න පුළුවන්. නමුත් කෙලෙස් නම් නැති වෙලා නැහැ. තාම කෙලෙස් සහිතයි. අන්න ඒක නිසා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියත් අනුපාදා නිර්වාණය නෙමෙයි. පටිපදා ඥාන දස්සන විසුද්ධියත් අනුපාදා නිර්වාණය නෙමෙයි. හේතුව විදර්ශනා ඥාන සහිත පුද්ගලයාටත් තවම කෙලෙස් තියෙන්න පුළුවන්. ඥාන දස්සන විසුද්ධිය අනුපාදා නිර්වාණය කියලා කීවනම් ඒත් කිය කෙලෙස් තියෙන කෙනෙක්ම නිවන් දැක්ක කියලා කීව වෙනවා. ගැඹුරු කාරණාවක් සූත්‍රයේ අවසාන හරිය තියෙන්නේ. එහෙම සඳහන් කරාම නැවත අහනවා, ඇවැත්නි මම නුඹට උපමාවක් කියන්න. නැවත කියනවා මම නුඹට උපමාවක් කියන්න. සමහර නුවණ තියෙන පුරුෂයෝ උපමාවෙන් අර්ථය දැනගන්නවා, උපමාවෙන් තේරුමත් දැනගන්නවා කියලා සඳහන් කරනවා. උපමාවෙන් අර්ථයත් දැනගන්නවා, උපමාවෙන් තේරුමත් දැනගන්නවා. ඒ නිසා තමයි උපමාවක් කියන්නම් කියලා කියන්නේ. ඇවැත්නි මම නුඹට උපමාවක් කියන්නම් කියලා දේශනා කරලා අහනවා. සැවැත් නුවර වාසය කරන කොසල් රජුරවන්ට සාකේත නුවරට හදිස්සියේ කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. කොසල් රජුරෝ ඉන්නේ සැවැත් නුවර, යම් කටයුත්තක් සඳහා සාකේත නුවරට යන්න රජුරවන්ට සිද්ධ වෙනවා.
රජුට සාකේතයට යන්න කීකරු අශ්වයන් යෙදූ රථ හතක් පිළියෙල කරලා තියෙනවා. සැවත් නුවරට සාකේත නුවරට යන්න රථ හතක් තියෙනවා. රජුරෝ මේ අශ්වයෝ දැඩිසේ වෙහෙසවන්නේ නැහැ. එක රථයක නැගල යම් තාක් දුර යනවා. අශ්වයෝ ගොඩාක් වෙහෙසෙන්න කලින් රජුරෝ ඒ රථයෙන් බැහැලා ඒ අශ්වයෝ මුදා හැරලා එතනින් ගොඩ එනවා දෙවෙනි රථයට. ඒ රථයෙන් යම් තාක් දුර ගිහිල්ලා අශ්වයෝ වෙහෙසෙන්න කලින් ඒ අය මුදා හැරලා තුන්වෙනි රථයට ගොඩ වෙනවා. මෙන්න මේ විදිහට මේ ගමන ඉතාම ඉක්මනින් යන්න රථ හතක් තියෙනවා. ඒ රථ හතේම ගොඩ වෙලා රජිරු හත්වෙනි රථයෙන් තමා සාකේතයේ දොරටුවට යන්නේ. සාකේත නුවර දොරටුවට යන්නේ හත්වෙනි රථයෙන්. එතකොට පින්නතුනි, මේ සාකේතයේ දොරටුවට හත්වෙනි රථයෙන් ගියහම මේ සාකේත දොරටුවේ ඉන්න පුද්ගලයෙක් රජ්ජුරුවන්ගෙන් අහනවා, මහරජය, නුඹ මේ රථයෙන්ද මෙතෙන්ට පැමිණියේ කියලා. එහෙම ඇහුවාම රජ්ජුරුව දෙන පිළිතුර මොකද්ද? පින්නතුනි, රජ්ජුරුව යහපත් ආකාරයෙන් සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම් මේ පැමිණි ආකාරය ඔහුට ප්‍රකාශ කරනවා. මේ රතේන්ද ස්වාමීනි ආවි කියල ඇහුවාම රජ්ජුරුව ඇත්ත කියන කෙනෙක් නම් සත්‍ය ප්‍රකාශ කරනවා නම් ආපු විදිහ රජ්ජුරුව කියන්න ඕනේ. නමුත් සාකේතයේ දොරටුව ළඟට හත්වෙනි රතයෙන් පැමිණි රජතුමා සාකේත නුවරට යන්නේ මේ හත්වෙනි රතයෙනුත් නෙමෙයි කියලා සඳහන් කරනවා. හත්වෙනි රතයෙන් ආවි සාකේතයේ දොරටුව ගාවට විතරයි. නුවර ඇතුළට යන්නේ ඒ රතයෙනුත් නෙමෙයි. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි, සීලය අවශ්‍ය කරන්නේ මොකටද? චිත්ත විසුද්ධිය දක්වා යෑමට. සීලයෙන් විතරක් නිවන් දකින්න පුළුවන් කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒ සීලය සම්බන්ධයෙන් දැඩි දෘෂ්ටියක් ඔහුට තියෙනවා. සීලයෙන් නිවන් දැක්ක හැකි කියලා දැඩි මතයක් තියෙනවා නම් ඒකත් සීලබ්බත පරාමාසයක් කියලා කියනවා. සීලේ නැති තැන සමාධියක් නෑ පින්නතුනි. සීලේ නැති තැන සමාධියක් නෑ. එනම් සීලේ වුමනා වෙන්නේ මොකටද? සමාධිය උදෙසා, චිත්ත විසුද්ධිය උදෙසා සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. තමන් රකින ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආචාර ගෝචර සීලය සහ ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධි සීලය කියන මේ සීලයන් මනාව සම්පූර්ණ කරහම තමා මනාව චිත්ත විසුද්ධියට සමවදින්න පුළුවන්කම තියෙන. නැත්තම් චිත්ත විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්කම කියන්නේ. ඒ කියන්නේ හිත මනාව සංවර කරලා එක අරමුණකට අරගෙන ධානයකට සමවදින තැනට එන්න අපි සුළුපටු කැපකිරීමක් කරලා බෑ කියලා පින්නතුනි මේ කියන්නේ. ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන ප්‍රමාණය හොඳටම මදි කියන එකයි මේ කියන්නේ. චිත්ත විසුද්ධියෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ දිට්ඨි විසුද්ධිය සඳහා පමණයි. එතනින් එහාට ගමන් කරන්න නම් මේ ප්‍රමාණය තවත් වර්ධනය කරන්න ඕනේ. මොකද චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට විතරයි යන්න පුළුවන්. චිත්ත විසුද්ධියෙන් කවදාවත් කංකා විතරණ විසුද්ධියට යන්න බෑ. දිට්ටි විසුද්ධිය සම්පූර්ණ කරලා දිට්ටි විසුද්ධියෙන් පස්සේ තමයි කංකා විතරණ විසුද්ධියට යන්න පුළුවන් වෙන්නේ. එතකොට කංකා විතරණ විසුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද පින්නතුනි? මග්ගා මග්ග ඥාන දස්වන විසුද්ධියෙහිවත් මග නොමග දැනගන්නා නුවණ ලබන්නේ මේ මග්ගා මග්ග ඥාන දස්වන විසුද්ධියෙන්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වුමනා වෙන්නේ මගනොමග දැන ගැනීම පමණක්. නැත්නම් මග නොමග දැන ගැනීමෙන් පමණක් නොනැවතී ඥාන දර්ශනය ලබා ගැනීමට මග්ගා මග්ග ඥාන දර්ශනය උපකාර කරනවා. එයි මග නොමග මනාව අවබෝධ කරවලා නොමගින් මග ඇරලා
මග හරියට අවබෝධ කරවන්නේ මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියෙන්. මෙන්න මේ විදිහට විදර්ශනා ඥාන ලැබෙන්නේ පටිපදා ඥාන දස්සන විසුද්ධියෙන්. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ආවම විදර්ශනා ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. පටිපදා ඥාන දස්සන විසුද්ධිය වමනා වෙන්නේ ඥාන දස්සන විසුද්ධිය පහළ කර ගැනීම සඳහා. මේ විදිහට මේ සප්ත විසුද්ධිය ගැන මේ සූත්‍රයේ මනාව මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනා අතර ඇති වෙන කතාබහ පිළිබඳව ගැඹුරු විස්තරයක් තමයි තියෙන්නේ. ඒ කාරණාව ගැඹුරුයි තේරෙනවා අඩුයි කියලා කෙනෙකුට හිතෙනවා නම් පින්නතන ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වචනවල තේරුම අපි නොදන්නකම. ඒ වචනවල තේරුම හරියට දැනගත්තා නම් මේ දේශනාවත් සාමාන්‍ය දේශනාවක් වගේම අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීමත් දහම් කරුණු පරිහරණය කිරීමත් කියන කාරණා තුළ තමයි මේ වචන අපිට මනාව ප්‍රගුණ වෙන්න පටන් ගන්නෙ. දැන් යම් භාෂාවක් අපි කියමු අපේ සිංහල භාෂාව හැර අන්‍ය වූ භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක් ඒ භාෂාව වැඩි වැඩියෙන් පරිහරණය කරන ප්‍රමාණයට තමයි ඒ භාෂාව පිළිබඳව හසල දැනුමක් ඇති වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒ වගේ මේ ධර්මයේ නිතරම පරිහරණය කරන කෙනාට මේ වචනවල තේරුම හොඳට වැටහෙන්න පටන් ගත්තහම මේ කියන කාරණා සාමාන්‍ය කාරණා වගේම වැටහෙනවා. යම් දේශනාවක් ගැඹුරුයි කියලා හිතෙනවා නම් මං කියන්නේ ඒක නොතේරෙන්න ප්‍රධාන හේතුව තමයි වචනවල තේරුම නොදන්නකම. ඉතින්සම් මේ වචනවල තරමක් ගැඹුරු තේරුමක් තමයි තියෙන්නේ. අපි දැන් මේ විසුද්ධි හතම කතා කළා. විසුද්ධි හතම කතා කළාට මේ එක විසුද්ධියක් අරගෙන පැය ගාණක් කතා කරන්න කරුණු තියෙනවා. තාම කෙටියෙන් තමයි මේ සඳහන් කරගෙන යන්නේ. නමුත් මේ උතුම් සූත්‍ර දේශනාව මේ 10 දේශනාවෙන් නිමා කරන්න බලාපොරොත්තු වුණත් තවත් කරුණු ප්‍රමාණයක් ඉතිරි වෙනවා සාකච්ඡා කරන්න. ඉතින් ඒ නිසා ඒ ප්‍රමාණය අතහැරලා සූත්‍ර දේශනාව අවසන් කරනවා කියලා තීරණය කළොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට කෙරෙන අසාධාරණයක් බවට පත් වෙනවා. නමුත් අපිට අද දේශනාවට තියෙන කාලයත් මේ වෙනකොට නිමා වෙලා තියෙනවා. ඒ නිසා රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කරන 10 ධර්මානුශාසනාව අපි මේ විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දේශනාවේ ඉතුරු ඉතාම ගරු කොටසක්, ගාම්භීර කොටසක් ලෝක සත්වයාට දානය කරවන්න මේ සැදැහැති පින්නතුන්ට භාග්‍ය වාසනාව ලැබුණා. එනිසා ඒ උතුම් ධර්ම දාන නිසංසය අත්පත් කර ගනිමින් මේ ගාම්භීර ධර්ම කාරණාව ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දානය කරවන්න අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ හොරණ පදිංචි වරුණ නානායක්කාර මහත්මා, සුභද්‍රා මල්කාන්ති වීරක්කොඩි මහත්මිය ඇතුළු සැදැහැති ඥාති හිත මිත්‍රාදීන් පිරිස. මේ උතුම් පින්කම සිද්ධ කිරීමෙන් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් නිධන ප්‍රාප්තියට පත්වන පාඨශාලාචාරීනි දයා කහවල මෑණියන්ටත්, තමන්ගේ නමින් නිධන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඊට අමතරව තමන්ගේ නිවසේ සිට මිය යන්නට යෙදුන, නිවසේ ඇති කරන්නට යෙදුන සුරතල් බලුපෙටියා, රෝව කියන ඒ බලුපෙටියාගේ නමින් පුණ්‍යානුමෝදනා කිරීම මේ සත්පුරුෂ පිරිසගේ තවත් අරමුණක්. සංසාර ගමනේ කිසියම්ම කාලයක මේ අනුමෝදන් කරන පින ඔහුට ලබන්න පුළුවන් කාලයක් එළඹෙනවා නම් එදාට හෝ අපි අනුමෝදන් කරන මේ මහා කුසලයේ අනුමෝදන් වෙලා ඒ සාංසාරික දුක්ඛිත ආත්මවලින් අත මිදිලා
වහවහා සසර ගමන කෙරවල කරගන්ඩ ඒ සුරතලාටත් මේ පුණ්‍ය ධර්මයන් ඒ කාන්තයෙන් හේතුවේවා කියලපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් ධර්මශ්‍රවණය සඳහා පැමිණිච්ච සියලු දෙනාටමත් රත්මලානයේ පදිංචි සිරි කහවල මල්ලිකා කහවල අරකාගොඩ පදිංචි යස කහවල ඇතුළු තමන්ගේ සියලූම ඥාතිමිත්‍රාදීන්ටත් ධර්මශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ හැස්කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. තුනුරුවන්ගේ ආශිර්වාදය ඇත්තේ සියලු දෙනාටම නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පුණ්‍ය ශක්තිය අනන්තානුභවයෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැපසහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.